බුදුරණවහන්සේ කියන්නේ කවුද කියන එක තේරුම් ගන්නට පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක තමයි හම්බ වෙන්නේ. ඒක දේශනා තුළ සඳහන් වෙලා තියෙනවා. දාතිබංග සූත්‍රය හිම ගත්තාම බුදුරණවහන්සේ ඇස් දෙකෙන් දැක්කත් කන් දෙකෙන් හිමිහිලි කටහඬ ඇහුණත් පුක්කුසාත්විත හඳුනගන්න බැරි වුණා බුදුරණවහන්සේ කියලා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේව හඳුනගන්න ධර්මයේම අවශ්‍යයි. නැත්තම් අපි බුදුරණවහන්සේ කියලා හඳුනගන්නේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ කෙනෙක්, ශ්‍රේෂ්ඨ මිනිසෙක් විතරයි. දහමින් තොරව බුදුරණවහන්සේ කවදාවත් හඳුනගන්න බෑ. දහම දැකපු තැනයි බුදුරණවහන්සේ දකින්නේ. දහම දකින්නවා කියන්නේ පටිච්චසමුප්පාදයේ දැක්ම. පටිච්චසමුප්පාදයේ දැකපු තැනයි බුදුරණවහන්සේ දකින්නේ. එතකන් බුදුරණවහන්සේ දකින්න බෑ. බුදුරණවහන්සේ දකින්නවා කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ දකින්න බව, දහම දකින්න බවත් මහා අට්ඨපදෝපමාදී දේශනා තුළදී ලස්සනට පැහැදිලි වෙනවා. එහෙනම් යමෙක් බුදුරජාණන් වහන්සේව හඳුනගත්තා, දැක්කා කියලා තේරෙනවා නම් එයාට හම්බෙලා තියෙන්නේ ධර්මයේ මිසක් වෙන දෙයක් නෙමෙයි. දහම දැක්කා කියලා හම්බුනා නම් හම්බුනේ බුදුරජාණන් වහන්සේව. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ ඉඳන් අතීත ජීවිත තුළ සුනෙත්ත, අරක ආදී ශාස්ත්‍රවරු වෙලා ඉන්න තැනදී ගුණවත් ප්‍රතිපදාවල් ඉදිරිපත් කරලා ජීවිතයේ ලෝකයේ ඇතිවෙච්ච ජීවිතයේ යම් ස්වභාවයක් පෙන්වා දීලා අවුරුදු 80,000 ආයුෂ ඇති කාලේ තනාග තියෙන දියබිඳු වගේ ජීවිතයේ කාලය උපමා කරලා කුසල් දහම් සමාදන් කරපු ආකාරයත් අපි අහලා තියෙනවා. එතකොට මේ සියලු දර්ශන බෝධිසත්වයේගේ දර්ශන. බෝධිසත්වයෙක් කියලා කියන්නේ ලෝකයේ ඉපදලා ඉන්න මිනිස්යන් අතර ගුණයෙන් නුවණින් ඉහළ කෙනෙක්. බුදුරණවහන්සේ කෙනිට ආත්පසින් වෙනස් කෙනෙක්. බුදුරණවහන්සේ මිනිසෙකුත් දෙවියෙකුත් බ්‍රහ්මියෙකුත් කියන කාරණාවලින් පැනවීමක් නෙවෙයි තියෙන්නේ. එහෙමනම් අපට බුදුරණවහන්සේ කියලා යම් කිසි විදියකින් හම්බුනොත් ඒ බෝධිසත්වයෙක් වෙන්න බෑ. බුදුරණවහන්සේ කියලා වැටුණොයි බෝධිසත්වයෙක් නම් එයාට බුදුරණවහන්සේ හම්බෙලා නෑ. ඒක නිසා අපි මේ හැම කාරණාවක් මතක තියාගෙන උතුම් බුද්ධ වචනයන් ඉගෙන ගන්න යොමු වෙන්නට ඕනේ. යම් කිසි කෙනෙකුට ඒ ಗುಣධර්ම නැත්තම් බුදුරජාණන් වහන්සේ තුළ තියෙන අසීමිත ගුණස්කන්ධය, අසීමිත කරුණාදී ගුණයන් තේරුම් අරගැනීම තුළ බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් ගැන පැහැදීමක් ඇතිවීමත් සුගතිගාමි වෙන්න හේතු වෙනවා. හැබැයි නිවැරදිව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා වැටහෙන්නේ දහමත් එක්ක. දහම තේරුම් ගැනීම කියන්නේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගැනීමයි.